තෙරුවන් සරණයි ආයිබෝවන්. සාමාන්‍ය පෙළ පිළිතුරු 2022 මැයි මාසයේ පැවැත්වුණු බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ රෝම ඉලක්කම් 1 සිට රෝම ඉලක්කම් 10 දක්වා තියෙන කෙටි ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙත් ගොඩක් දහම් අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරනවා ඉදිරිපත් වෙනවා. ඒ නිසා අපේ නාලිකාවත් සමග දිගටම රැඳී සිටින්නට කියලා ඔබට මතක් කරමින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මීට කලින් කෙටි ප්‍රශ්න එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු කතා කරලා සාකච්ඡා කරලා තිබෙනවා. මෙතනදී අපි කතා කරන්නේ කෙටි ප්‍රශ්න 10. රෝම ඉලක්කම් 1 2 වශයෙන් ලකුණු 20ක් ලැබෙන කොටසක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 40ක්. ඊළඟට මේ දෙවැනි කොටසේ ප්‍රශ්න 10 සඳහා ලකුණු 20ක්. තවත් තෝරාගත යුතුයි ප්‍රශ්න 4ක්. ඒ ප්‍රශ්න 4 සඳහා ලකුණු 10ක් විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. සිදුහත් කුමාරයාට කුඩා කල ශිල්ප ශාස්ත්‍රය ඉගෙන වූ බමුණු පඬිවරයාගේ නම කුමක්ද කියලා තමයි පළවෙනියට අහන්නේ. සර්වමිත්‍ර බමුණා අපි පුංචි කාලේ ඉඳලා දන්න ලේසි පහසු ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. සර්වමිත්‍ර කියන බමුණු පඬිවරයා තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට ඉගැන්වීම කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඊළඟට අපි බලමු දෙවනි ප්‍රශ්නේ. ධර්මරත්නේ ගුණ දැක්වෙන පාඨයේ සඳහන් සන්දිට්ඨිකෝ යන්නේහි අදහස ලියන්න. සන්දිට්ඨිකෝ යන්නේහි අදහස ලියන්න කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට පැහැදිලිවම දැක ගන්නට පුළුවන්කම තියෙනවා. තෙරුවන් ගුණ හැඳින ගනිමු කියන 10 ශ්‍රේණී පාඩමක මේ සම්බන්ධයෙන් පිළිතුරු අන්තර්ගත වෙනවා 10 ශ්‍රේණී 3 පාඩම. 10 ශ්‍රේණී 3 පාඩමේ මෙන්න මේ සේපාලිකා තමයි හාමුදුරුවන් වහන්සේ සමග කෙරෙන සාකච්ඡාවේදී පිළිතුරු ලබා දීලා තිබෙන්නේ. එහෙනම් ධර්මරත්නේ දැක්වෙන සන්දිට්ඨික කියන ගුණයෙහි අදහස මොකක්ද? තමා විසින් පිළිපැද ඇස් පනා පිටම මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් කියන එක. මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් කියන කොටස ලිව්වත් අපිට ලකුණු ලබා ගන්න පුළුවන්. මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මරත්නය සන්දිට්ඨික නම් වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. තමා විසින්ම පිළිපැද ඇස් පනා පිටම මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මරත්නේ සන්දිට්ඨිකයි කියලා කියනවා. ඊළඟට 3 ප්‍රශ්නය. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඒ පාඨය පාලි පාඨය යාදිසං වපතේ බීජං යම්සේ බීජ වපුරන්නේද ඊට අනුරූප අස්වනු ලැබේ. යම්සේ බීජ වපුරන්නේද ඊට අනුරූපව අස්වනු ලැබේ කියලා අපිට කියන්නට පුළුවන්. එහෙමනම් මේ පාඨය නිතර සඳහන් වෙන්නේ කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. කල් යහපත් දේවල් කළාම යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. අයහපත් දේවල් කළාම අයහපත් ප්‍රතිඵල ලබන්නට අපිට සිද්ධ වෙනවා.
කියන කාරණියත් මේ හා සම්බන්ධව අපිට ගන්නට පුළුවන්. එහෙනම් හොඳ දේවල් කළොත් හොඳ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. නරක දේවල් කළොත් නරක දේවල් නරක ප්‍රතිඵල ලබන්නට පුළුවන්. වී වපුරලා අපිට වී අස්වනු ලබා ගන්නට පුළුවන්. ඒ වගේම වෙනත් බීජයක් හිටවලා වපුරලා අපිට ඊට අනුරූප වෙන අස්වැන්න ලබා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි හොඳ නරක තුලිනුත් අපිට ප්‍රතිඵල ලබන්නට සිද්ධ වෙනවා කියලා නරක කරලා හොඳ ප්‍රතිඵල ලබන්නට බලාපොරොත්තු වෙන්න සිටින්නට බෑ. එහෙනම් පිළිතුර වෙන්නට ඕන යම්සේ බීජ වපුරන්නේද ඊට අනුරූපව අස්වනු ලැබේ කියන කොටස පමණයි ඔබ ලියන්නට ඕන. විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටි පිළිතුරු සපයන්නට කියලා කියන්නේ පළමු වන ප්‍රශ්නයට ලකුණු 20ක්ද තෝරා ගන්නා අනෙක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින්ද හිමි වේ. අනිත් කොටස අපි ඊළඟට කතා කරන්නේ. දැන් මේ ලකුණු 20ක් ලැබෙන කෙටි ප්‍රශ්න 10 තමයි අපි කතා කරන්නේ. හුම්මක ජාතකයෙන් ප්‍රකට වන්නේ අප මහබෝසතාණන් වහන්සේ කිනම් පාරමිතාවක් සම්පූර්ණ කළ ආකාරයද? ප්‍රඥා පාරමිතාව. ප්‍රඥා පාරමිතාව පුරපු ආකාරය තමයි උම්මග්ග ජාතකයෙන් ප්‍රකට වෙන්නේ. දිගම ජාතක කතාව විදිහට සැලකෙන්නේ ප්‍රඥා පාරමිතාව පිළිබඳව සඳහන් වෙන උම්මග්ග ජාතකය. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. ත්‍රිපිටකය නම් කරන්න. මේක ලේසි ප්‍රශ්නයක්. ත්‍රිපිටකය අපි හැමෝම දන්නවා. බෞද්ධයෝ විදිහට අපි හැමෝම දැනගෙන ඉන්නට ඕන. දරුවන් විදිහට අපි දැනගෙන ඉන්නට ඕන. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමව්පියන් විසින් තම දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් දෙකක් ලියන්න. සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමව්පියන් විසින් තම දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් දෙකක් ලියන්න. යුතුකම් දෙකක් ලියන්නට කියලා කිව්වම අනිවාර්යයෙන්ම අපි යුතුකම් දෙකක් තමයි ලියන්නට ඕන. දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන්ට ඉටු කළ යුතු යුතුකම්, පාපා නිවාරෙන්ති, පවින් වැළැක්වීම. පවින් වැළැක්වීම. පවින් වැළැක්වීම ඊළඟට යහපතෙහි යෙදවීම. යහපතෙහි යෙදවීම. එහෙම දෙකක් ලිව්වම ප්‍රමාණවත් පහම ලියන්නට අවශ්‍ය නැහැ. ඔබට මතක් වුණොත් ඒ මතක් වෙන දෙක ලියන්න. හැබැයි දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම්, දරුවන් විසින් දෙමව්පියන්ට ඉටු කළ යුතු යුතුකම් ඒවා පටලව ගන්නට එපා. පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, සුදුසු කල්හි දායාද පවරා දීම, සිප්පං සික්ඛාපේති, ශිල්ප ශාස්ත්‍රවල යෙදවීම, ඊළඟට දෙමව්පියන් විසින් දායාද නිසි කාලයේදී පවරා දීම, ආවාහ විවාහ කරදීම, ඒ කියන කාරණාවන් ඇතුළත් වෙනවා. මම මෙතනදී නිවැරදි පිළිතුරක් කරුණු දෙක විදිහට ඉදිරිපත් කරන්නේ පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම කියන කරුණු දෙක පමණයි. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. සතර අගති නම් කරන්න. ඡන්ද, අගතිය, ඊළඟට දෝස අගතිය, දෝස අගතිය, මෝහ අගතිය,
චන්දාගතිය, දෝසාගතිය, මෝහාගතිය. අගතිය. චන්ද දෝස බය මෝහ. චන්ද දෝස බය මෝහ කියන අගති ධර්ම හතර. මේ හතරම ලිව්වොත් තමයි ලකුණු දෙක ලබා ගන්නට පුළුවන්. එකකට ලකුණු දෙකක් ලැබෙනවා. මේ හතරම ලියලා තිබුණොත් තමයි ලකුණු දෙකම ලබා ගන්නට පුළුවන්. තුනක් ලියලා තිබුණොත්, එහෙම නැත්නම් දෙකක් ලියලා තිබුණොත් ලකුණු එකක් ලැබෙන්නට පුළුවන්. එකක් ලියලා තිබුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. තුනක් ලියලා තිබුණොත් ලකුණු ඒත් එකක් ලැබෙන්නට පුළුවන්. හතරම ලියලා තිබුණොත් තමයි ලකුණු දෙකම ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ, අටවෙනි ප්‍රශ්නේ. සලායතන පත්‍ය පස්සෝ. සලායතන පත්‍ය පස්සෝ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවේ කියලා අපිට කියන්නට පුළුවන්. සලායතන හය ඇසුරු කරගෙන ස්පර්ශය ඇතිවේ කියලා අපිට කියන්නට පුළුවන්. සලායතන හය තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එහෙනම් ස්පර්ශ වෙන්නේ මොන වගේද? ඇස රූපත් එක්ක. එහෙනම් කන ශබ්දයත් එක්ක. නාසය ගන්ධ සුවඳත් එක්ක. ඒ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන දේවල් එක්ක ස්පර්ශ වීම තමයි මෙතනදී කියවෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන අරමුණු වල ස්පර්ශ වේ කියන අදහස තමයි අපිට ගන්නට වෙන්නේ. ඊළඟට නවවෙනි ප්‍රශ්නය. පූජාවලිය රචනා කළ ගත් කතුවරයා සහ ඊට පාදක කරගෙන ඇති බුදු ගුණ එළියා දක්වන්න කියලා. එකකට ලකුණු දෙක, එක බැගින් ලකුණු දෙක ලැබෙන්නේ මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින්, බුද්ධ පුත්‍ර හිමියන් විසින් අරහන් බුදු ගුණය වර්ණනා කරමින් කියලා අපිට දක්වන්නට පුළුවන්. අරහන් බුදු ගුණය වර්ණනා කරලා තමයි පූජාවලිය රචනා කරන්නේ. මයුරපාද පරිවෙනාධිපති හිමි, එහෙම නැත්නම් බුද්ධ පුත්‍ර හිමි, මයුරපාද පිරුවෙන් පති හිමි, ඔය විදිහට අපිට පිළිතුරු දක්වන්නට පුළුවන්. මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර ස්වාමින් වහන්සේ විසින් අරහන් බුදු ගුණය වර්ණනා කරමින් කියලා පිළිතුරු දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට නවවෙනි ප්‍රශ්නේ, දහවෙනි ප්‍රශ්නේ. බුදුදහමේ දැක්වෙන නොකළ යුතු වෙළඳාම් දෙකක් ලියන්න. බුදුදහමේ දැක්වෙන නොකළ යුතු වෙළඳාම් දෙකක් දක්වන්නට කියලා කියන්නේ අවි ආයුධ වෙළඳාම, මස් මාංශ වෙළඳාම, මත්පැන්, මත් ද්‍රව්‍ය, මත් වතුර, මත් ද්‍රව්‍ය ආදිය වෙළඳාම් කිරීම. ඒ කියන වෙළඳාම් නොකළ යුතු වෙළඳාම්. වසවිස වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, මත් වතුර, මත් ද්‍රව්‍ය වෙළඳාම. ඒ නොකළ යුතු වෙළඳාම් වලින් දෙකක් තමයි බුදුදහමේ දැක්වෙන නොකළ යුතු වෙළඳාම් දෙකක් ලියන්නට කියලා කියන්නේ. දෙකක් ලිව්වම අපිට ලකුණු ලබා ගන්නට හැකියාව තියෙනවා. හොඳයි, අපි ඒ කතා කළේ 2022 වර්ෂයේ මැයි මාසයේ පැවතුණු බුද්ධ ධර්මීය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 10 සඳහා පිළිතුරු. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා විචාර ප්‍රශ්න සඳහාත් පිළිතුරු සාකච්ඡා කරන්නට. මීට පෙර අපි කතා කරලා තියෙනවා කෙටි බහුවර්ණ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ඔබට ඒ වීඩියෝ පාඩම නරඹන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි මේ සාකච්ඡාවෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.